යාල බලමු ටිෂාන්ගේ නිව්ටන් නියම වල පළවෙනි නියමය මතකද කියලා. ටිෂාන් නිව්ටන්ගේ නියම වලින් පළවෙනි නියමය මොකක්ද? යම් වස්තුවක් මත අසමතුලිත බාහිර බලයක් ක්‍රියා නොකරයි නම් එය ඉෂාන් මත නැද්ද? නැත්ද නේද? එය මොකද වෙන්නේ? නිසලව පවතී. නැතහොත් එකාකාර ප්‍රවේගයෙන් සරල රේඛාවක් දිගේ චලනය වෙමින් පවතී. සරල රේඛාව දිගේ කියන එක සමහර වෙලාවට වරදිනවා. ඒ නිසා පොදුවේ අපි කියනවා එකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. හරිද? ඒ කියන්නේ කිසියම් වස්තුවක් මත බලයක් ක්‍රියා කරන්නේ නැත්තම්. හැබැයි මෙහෙම වෙන්නත් ඕන. බාහිර අසමතුලිත බලයක්. ඒ කියන්නේ දැන් අපි ඕලෙවල් කාලේ නම් ගොඩක් වෙලාවට ඕවා කටපාඩම් කරගත්තා. ඒක නිසා තමයි ඉක්මනට අමතක වුනේ. හැබැයි දැන් ඒලෙවල් වලදී එහෙම හරියන්නේ නැහැ. මේ නියම වලින් කියන දේ හරියට තේරුම් ගන්න ඕන. එහෙම නැති වුණොත් අපිට හරි අමාරුයි මේක සම්බන්ධ කරලා එන දේවල් වලට උත්තර දෙන්න. ඒක නිසා අපි නිව්ටන්ගේ පළවෙනි නියමය ගැන කතා කරනකොට මේක ගැන ලියන්න ඉස්සෙල්ල තේරුම් අරගෙන ඉන්නවා. හරි. පළවෙනි එකෙන් කියන්නකෝ න්‍යූටන් ගැන කතා කරොත් එහෙම න්‍යූටන් නැති දැනක් නේ. ඔයගලන්ට දැන් තේරෙයි ෆිසික්ස් වල පාඩම් ගොඩක මේ න්‍යූටන් ඉන්නවා. හැම තැනටම න්‍යූටන් රින්ගලා තියෙනවා. හැම තැනම න්‍යූටන්ගේ නියම තියෙනවා. ගොඩාක් පාඩම් වල. ඒ කියන්නේ ශක්තිය සම්බන්ධ විද්‍යාවක් තමයි ශක්තිය ගැන ඉගෙන ගන්න විද්‍යාව තමයි භෞතික විද්‍යාව කියන්නේ. එතකොට මේ ශක්ති විශේෂ ගැන ඉගෙන ගන්න දේවලදී නිව්ටන් නොයෙක් නියම ඉදිරිපත් කරලා තියෙනවා. මේ නිව්ටන් නියම කියන නියම තුන විතරක් නෙවෙයි. ගොඩාක් දේවල් වලට මේ ඇවිල්ලා තියෙනවා. මේ නිව්ටන් නියම තියෙන්නේ ගති විද්‍යාව සම්බන්ධව, ඒ කියන්නේ බලයන් සම්බන්ධව, ඒව සම්බන්ධ විතරක් නෙවෙයි. එක එක ಜಾති වලට යා නොයෙක් දේවල් හොයාගෙන තියෙනවා. හැබැයි මෙයා ගැන බැලුවොත් ඇත්තටම මෙයා හොයාගත්ත දෙයක් නෑ. නිව්ටන් තනියෙන් හොයාගත්ත කිසිම දෙයක් නෑ. නිව්ටන් කියන්නේ හොඳ පුරුවරේ. එයා මාර දක්ෂයේ ඕනම අමාරු දෙයක් සරල කරලා දෙන්න පුළුවන් සුපිරි හැකියාවක් තියෙන කෙනෙක්. නිව්ටන් නියම ඇත්තටම හොයාගෙන තිබුණේ ඊට අවුරුදු ගානකට කලින් වෙනම විද්‍යාඥයෝ තුන්දෙනෙක්. වෙන වෙනම. හැබැයි ඒගොල්ලන් ඒව පැහැදිලි කරාට කිසිම කෙනෙක් ඒව පිළිගත්තේ නැහැ. ඇයි? තේරුම් නැති නිසා. දැන් ඕගොල්ලන්ට මොන හරි කෙනෙක් මොන හරි දෙයක් ගැන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා යමක් කියනවා. හැබැයි ඒ කියන දේ තේරෙන්නේ නැත්නම් ඔයා යාව විශ්වාස කරන්නේ නැහැනේ. ඔයාට ඒක පැහැදිලි කරාට තේරෙන්නේ නැත්නම් ඔයාට ඒක විශ්වාස කරන්න බෑ. අන්න ඒ වගේ වැඩක් තමයි මේකෙදි උනේ. නිව්ටන් කරේ නොයෙක් රටවල් වල මිනිස්සු හොයාගත්ත දේවල් කවුරුවත් පිළිගන්නේ නැති අතහැරලා දාපු දේවල් හොය හොය ගියා. ඒව ගැන බැලුවා. ඒව එයා මොකද කරේ? ඒ හොයාගත්ත දේවල් ගොඩාක් සරල කරලා ඉදිරිපත් කරා. අන්න එතකොට හැම කෙනෙක්ටම ඒක තේරුණා. එතකොට මිනිස්සු පිළිගත්තා, ආ මෙයා තමයි මේක හොයාගත්තේ කියලා. මේ නිව්ටන් නියම තුනම ඒ වගේ හොයාගත්තේ. මෙයා මේ අපි ඉගෙන ගන්න භෞතික විද්‍යාව පාඩම් 11 පාඩම් 9කම තියෙන නියම වලට දායකත්වය දරනවා. හැබැයි මේ නියම කිසිම දෙයක් එයාම හොයාගත්තේ නැහැ. වෙනත් අය හොයාගත්ත. හැබැයි ඒගොල්ලන් පැහැදිලි කරාට තේරුන්නේ නැති ඒවා හරිම සරල විදියට ඕන කෙනෙක්ට තේරුණ විදියට පරිවර්තනය කරලා දුන්න නිසා මෙයාගේ නම ගියා. ඒ මොකද මෙයාට තිබුණ විශේෂ හැකියාව නිසා. එයාට පුළුවන් වුණා යමක් ඉක්මනින් තේරුම් ගන්න. ඒ වගේම තව කෙනෙක්ට තේරුම් යන විදිහට කියන්න. අන්න ඒකයි මෙයාගේ විශේෂත්වය. ඒක අපි පළවෙනි නියම දැනගන්න ඕනේ. නිව්ටන් නියම කියන්නේ විද්‍යාව අනිත් පැත්ත හරවපු නියම තුනක්. හැබැයි ඒ නියම ඇත්තටම හොයාගත්තේ නිව්ටන් නියම නිව්ටන් නෙවෙයි. ඒ වුණාට නිව්ටන්ට හැකියාව ලැබුණා. ඒක හැමෝටම තේරෙන විදිහට
මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහට පරිවර්තනය කරා. ඒක නිසා තාමත් නිව්ටන් නියම වළංගුයි. නිව්ටන් නියම අනුව තමයි ගොඩාක් දේවල් එතනින් එහාට තාක්ෂණයේ දිනුවොත් එක්ක විද්‍යාත්මක කරුණුවලදී ගොඩාක් පාවිච්චි කරලා තියෙනවා. හරි. පළවෙනි නියමය කියන්නේ කිසියම් වස්තුවක් තියෙනවා. මෙයාට තියෙනවා බල. බල කිව්වම එක බලයක් නෙවෙයි බල ගොඩක් තියෙන්න පුළුවන්. අපි හිතමු සමාන බල දෙකක් තියෙනවා මෙයාට. මෙහෙම මේ පැත්තේ එක් බලයකුයි මේ පැත්තේ එක් බලයක්. මෙහෙම සමාන බල දෙකක් තිබ්බට මේ වස්තුව චලනය වෙන්නේ නැහැ. ඇයි? සමානයි ප්‍රතිවිරුද්ධයි කැපිලා යනවා එක තැන තියෙනවා. හරියට එක සමාන බලයන් යොදන දෙන්නේ එකම වස්තුව සමාන හා ප්‍රතිවිරුද්ධ දිශාවලට බල යොදලා තල්ලු කරන්න උත්සාහ කරනවා. මෙයා දකුණේ ඉතිර වමට මෙයා වමේ ඉතිර දකුණට චලනය වෙන්නේ නැහැ. එතන අපි කියනවා මේකට සමතුලිත බලපද්ධතියක් කියලා. මේ නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියන්නේ සමතුලිත නෙවෙයි අසමතුලිත බල ක්‍රියා කරනවා. බල ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ බල අසමතුලිත නම් බැලන්ස් වෙන්නේ නැත්තම් හරියට මේ වගේ. මේක බැලන්ස් වෙන්න වෙන බලයක් නැහැ. බල ගොඩක් තිබුණට කමක් නැහැ. බැලන්ස් වෙන්නේ නැති එක බලයක් හරි තියෙනවා. අසමතුලිත බලයක් ක්‍රියා නොකරයි නම් ඒ කියන්නේ මෙහෙම බලයක් නැත්තම් ඒත් මෙහෙම තිබුණා ප්‍රශ්නයකුත් නැහැ කිසිම බලයක් නැති වුණත් ප්‍රශ්නයකුත් නැහැ හැබැයි මේක විතරක් බෑ අසමතුලිත බලයක් මෙතන ක්‍රියා කරනවා මෙතන අසමතුලිත බලයක් ක්‍රියා කරන්නේ නැහැ මෙතනත් අසමතුලිත බලයක් නැහැ මෙතන කිසිම බලයක් නැහැ ඒ කියන්නේ අසමතුලිත බල කොහොමවත් නැහැ මෙතන තියෙන්නේ සමතුලිත බල ඒක නිසා අසමතුලිත බල නැහැ මේක සමතුලිත බල මේක සමතුලිත බල මේක අසමතුලිත බල මොකොත් නැහැ කියන්නේ සමතුලිතයි කියලා තමයි ලබනවා. ඒතර අපි කියන්නේ මේකෙදි පළවෙනි නියමෙදි යම් වස්තුවක් මත බාහිර ඇතුලේ ඇති වෙන බල ගණන් ගන්නෙත් නැහැ. අපි හිතමු කිසියම් වස්තුවක ඇතුලේ තියෙන මොන හරි බල. ඒව සලකන්නෙත් නැහැ. බාහිරින් ඇති වෙන බල වෙන්නත් ඕනේ. බාහිරින් ඇති වෙන්නත් ඕනේ සමතුලිත වෙන්නත් ඕනේ. ඒතර අසමතුලිත බලයක් ක්‍රියා නොකරයි නම්. ඒ කියන්නේ මෙහෙම එකක් නැත්තම් ඒ කියන්නේ එක්කෝ මේ වගේ තියෙනවා එක්කෝ මේ වගේ තියෙනවා එක්කෝ බලයක් නැහැ එක්කෝ බල සමතුලිතයි මෙහෙම තියෙනවා නම් වස්තුවට වෙන්න පුළුවන් චලිතය සඳහා ආකාර දෙකයි වස්තුවේ චලිතය වෙන්න පුළුවන් ආකාර දෙක තමයි එකක් එකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් තියෙන්න පුළුවන් අපි හිතමු මෙයා v ප්‍රවේගයෙන් දිගටම චලනය වෙනවා හේතුව මෙයාට කිසිම අමතර බලයක් ක්‍රියා කරන්නේ නැහැ ඉස්සරහට නැහැ පිටිපස්සට නැහැ අර තිබුණ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැතුව දිගටම යනවා හැබැයි කිසියම් වෙලාවක බලයක් ක්‍රියා කරොත් මේ ප්‍රවේගය ඒකාකාරව තියාගන්න බෑ බලයක් ක්‍රියා කරොත් බලයක ක්‍රියා කරන දිශාවට ත්වරණය වෙනවා නැත්නම් අනිත් පැත්තට මන්දනය වෙයි බලය ක්‍රියා කරන්නේ මේ දිශාවට නම් ඒ දිශාවට තමයි ත්වරණය වෙන්නේ ප්‍රවේගයෙන් එන්නේ වැඩි වෙයි බැරි වෙලාවල් බලය ක්‍රියා කරන්නේ චලිතයේ දිශාවට විරුද්ධව නම් බ්‍රේක් ගන්නවා වගේනේ එතන මොකද වෙන්නේ ශ්‍රවේගයේ ටික ටික අඩුවෙනවා එතකොට එක්කෝ එකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා නැත්නම් චලනය නොවී තියෙනවා ඒ කියන්නේ ඉසලතාවයේ තියෙන ප්‍රවේගයේ බිඳුවක් තියෙනවා ඔන්න ඕක තමයි නිව්ටන්ගේ පළවෙනි නියම කියන්නේ ඒක තේරුම් ගන්න ඕනේ මේක හරියට ඔයල කාලේ නම් ඕක නිකම්ම ගිරව වගේ පාඩම් කරා මිසක් අපි හරියට අයිඩියා එක ගත්තේ නැහැ නමුත් දැන් එහෙම බෑ හැමදේම හරියම අයිඩියා එක ගන්න ඕනේ මොකද මේ පාඩමේ වැදගත්ම කොටස තමයි මේ අපි පටන් ගන්න. හැබැයි මෙතනින් එහාට තව වැදගත් ඒවා තියෙනවා. නමුත් මේ වෙනකොට කරපු ඒවායි වැදගත්. මොකද වැඩිපුරම පාවිච්චි වෙන එක. මේක කතා කරන්නේ ඒක නිසා මේක හරියටම දැනගන්න ඕනේ. නිව්ටන් නියමලි. මොකද මේක කියන්නේ පළවෙනි නියමේ කිසියම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියා නොකරයි නම් එම වස්තුව නිසලව පවතී. නැතහොත් එකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. බාහිර අසමතුලිත බලයක්
ක්‍රියා නොකරයි නම් තමා එම වස්තුව නිශ්චලව පවතී. නැතහොත් एकाकार प्रवेगे चलने वेमिन पवति එනවා පේනවා නියුටන්ගේ දෙවෙනි නියමය. හිරුෂ ඔයාට මතකද නියුටන්ගේ දෙවෙනි නියමය? අර අනුලෝම සමානුපාතය වෙන එක නේ. අන්න හරි. මොනා මොනාද අනුලෝම සමානුපාතය වෙන්නේ? ස්කන්ධයයි තව කොටයක් තියෙනවා හරි. නෑ නෑ ස්කන්ධය නේ. සමානයි මේ නේද? ඔව් ස්කන්ධය නෙවෙයි. මොනා සමානුපාතය වෙන්නේ? ඵලය සමානුපාතික වෙනවා ස්කන්ධේ පරණේ ගුණිතය නේද? එහෙම නේද කියන්නේ? x සමාන m සමීකරණය ගන්න. හැබැයි අපි ඒ ලෙවල් වලදී ඔය විදිහට නෙමෙයි නියුටන් නියමය කියන්නේ. ඇත්තරම නියුටන් නියමය ඔහොම නෙවෙයි. ඔය දැන් ඕ ලෙවල් වලදී ඔක කිව්වනම් එහෙම ඇත්තරම තියෙන නියමයි කිව්වනම් එහෙම ඔක තේරෙන්නේ නැහැ. ඒක නිසා ඒක සරලව පරිවර්තනය කළා තමයි न्यूटन नियम विधियर देवने न्यूटन नियम विधियर बाले कंदे तरने तुनी तेरे समानुपाती क्या किया ऐसे में मैं न्यूटन के देवने नियम किया ने ओपन है हरे मैं का खादा का न बोलूँ न्यूटन के देवने उन्हें बोला ना दें न्यूटन के देवने में ऐसे में खादा उपाती उन्हें तीनों वहाँ वास्तव हरे किसी हम वास्तव මේ බලය ක්‍රියා කරන්න පොඩ්ඩකට කලින් මේ වස්තුවේ ප්‍රවේගය දිවිලා තියෙන්නේ u. හරි මේ වස්තුවේ ස්කන්ධය එන්නේ. දැන් මේ බලය දුන්නේ ගමන් මොකද වෙන්නේ? ක්ෂණිකව බලය දීලා අතාරිනවා. එතන මොකද වෙන්නේ? මේ වස්තුවේ ප්‍රවේගය දැන් වැඩි වෙනවා. හරි මේ බලය හේතු කොටගෙන දැන් මේ වස්තුවේ ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. දැන් v වෙනවා. බලය හේතුවෙන් තමයි මේක උනේ. එතකොට අපි කියනවා මේ m එකයි u එකයි ගුණ කරා මේ උත්තරේට මොකක් කියලාද ගම්මිතාවය කියලා. මතක නේද මේ එක? කන්දේ ප්‍රවේගයේ ගුණිතයද කියනවා අපි ගම්මිතාවය. එතන මෙයාගේ ආරම්භක ගම්මිතාවය mu. අවසාන ගම්මිතාවය mv. හරි? ආරම්භක ගම්මිතාවය mu අවසාන ගම්මිතාවය mv. ගම්මිතාව වෙනස අපි කියනවා ඩෙල්ටා p කියලා. ගම්මිතාවයට දාන අකුර p ඩෙල්ටා p ගම්මිතාව වෙනස ඩෙල්ටා කියලා දාන්නේ සාමාන්‍ය වෙනසක් දක්වන ගම්මිතාව වෙනස කියන්නේ පසු ගම්මිතාවෙන් කලින් ගම්මිතාවේ අඩු කරා වෙන උත්තර පසු ගාන mb කලින් ගාන mu මෙහෙම ගම්මිතාව වෙනසක් ඇති උනේ බලය නිසා නිව්ටන්ගෙන් දෙවෙනි නියමයෙන් කියන්නේ මේ වස්තුව මත ක්‍රියා කරපු බලය සමානුපාතිකයි කියලා ගම්මිතාවය වෙනස් වීමේ තීව්‍රතාවය. ඒ කියන්නේ අපි කියනවා ඩෙල්ටා p බෙදීම t. ඕනම වෙලාවක තීව්‍රතාවයක් හොයන්න නම් කාලයෙන් බෙදන්න ඕන. තත්පරයට කොච්චරක් කියන එක තමයි තීව්‍රතාවය කියන්නේ. ගම්මිතාවය වෙනස
කම්මිතා විනස්සීමේ තීක්‍රතාවය යෙදෙන බාහිර බලයට සමානුපාතිකයි බාහිර අසමතුලිත බලයට සමානුපාතිකයි කියන එක තමයි නිව්ටන්ගේ දෙවෙනි නියමය කියන්නේ. ඒතකොට දැන් ඕලල් කාලේ වගේ නෙවෙයි ඒලල්වලදී නිව්ටන්ගේ නියම අහන්නේ නැහැ. අහන්නේ නැති වුණාට නිව්ටන්ගේ නියමය දෙවෙනි නියමය කුමක්ද කියලා ප්‍රශ්න අහන්නේ නැහැ. එහෙම අහන්නේ නැති වුණාට නිව්ටන්ගේ දෙවෙනි නියමය කියන කතන්දරේ දැනගන්න ඕනේ. නිව්ටන්ගේ දෙවෙනි නියමය කියන කතාව පාවිච්චි කරලා සමීකරණ ගොඩනගන්න දැනගන්න ඕනේ. x සමාන ma කියන්නේ ඒ වගේ න්‍යූටන් නියමය පාවිච්චි කරලා හදන එක සමීකරණයක් විතරයි. තවත් සමීකරණයක් තියෙනවා. x සමාන ma වගේ වෙනත් සමීකරණයක් න්‍යූටන්ගේ නියම භාවිතා කරලා දෙවෙනි නියමය භාවිතා කරලා හදන. ඉතින් ඒකට මෙන්න මේ මූලිකාංගය තමයි දැනගන්න ඕනේ. මේකෙදි කියන්නේ ගම්මිතාවය සම්බන්ධ කරලා තමයි නිව්ටන්ගේ නියමය කියන්නේ. ඉතින් ඔය කතා කිව්වා නම් එහම ඔයගලන්ට ලොකුවට ඔයල් කාලෙදි පැහැදිලිතාවයක් එන්නේ නැති නිසා ඒක සරල කරලා x = ma කියන එක හදන එක තමයි නිව්ටන්ගේ දෙවෙනි නියමය කියලා තමයි පැහැදිලි කරන්නේ. වස්තුවක් මත ක්‍රියා කරන බාහිර අසමතුලිත බලය එහි ස්කන්ධයේ ත්වරණයේ තුනිතට සමානයි කියන. හැබැයි ඒක නෙවෙයි ඔරිජිනල් න්‍යූටන් නියම දෙවෙනි නියමය කියලා කියන්නේ ගම්මිතා පරිවර්තනය වීමේ තීක්‍රතාවයට තමයි අනුලෝම සමානුපාතික වෙන්නේ. ඒ කියන්නේ අපි මුලින්ම ලියලා යමු දෙවෙනි නියමය. දෙක. කිසියම් වස්තුවක් මත ක්‍රියා කරන බාහිර අසමතුලිත බලය. කිසියම් වස්තුවක් මත ක්‍රියා කරන බාහිර අසමතුලිත බලය ගම්මිතාවය වෙනස් වීමේ තීව්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ. ගම්මිතාවේ වෙනස් වීමේ තීක්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ. මේ සමානුපාතික සඳහා භාවිතා කරන සංකේතය තමයි මේ. පළවෙනි පාඩම කරපු අය නම් මේවා දන්නවා. අනු මේ සමානුපාතික කියන එකට අපි මේ වගේ කලකුණක් පාවිච්චි කරනවා. හරියටම වැරද්ද දානවා වගේ. F කියන එක සමානුපාතිකයි ඩෙල්ටා P බෙදීම T වලට. හරි. එහෙනම් මේ රූපේ අඳින්න. ඇඳලා ඩෙල්ටා P. මෙතන ලියන්න ඕනේ ගම්මිතා වෙන. ඩෙල්ටා P සමානයි M වේරින M. මේ තියෙන්නේ ආරම්භක ගම්මිතාවය U කියන්නේ. මේ තියෙන්නේ අවසාන ගම්මිතාවය MB කියන්නේ. U කියන්නේ ආරම්භක ප්‍රවේගය, V කියන්නේ අවසාන ප්‍රවේගය. යොදන බාහිර අසමතුලිත බලය තමයි F කියන්නේ. දැන් අන්තිමට ලියන්න ඕනේ F සමානුපාතික වෙනවා ඩෙල්ටා P බෙදීම T කියලා. මේ රූපේ ඇඳලා විදිහට ලියාගන්න. එහෙනම් අපි මේ නියමය අරගෙන F කියන එක සමානුපාතිකයිනේ ගම්මිතා පරිවර්තන වීමේ තීක්‍රතාවයට ඩෙල්ටා P කියන එකට දානවා MB ඍණ MU ගම්මිතා පරිවර්තන බෙදීම ගත වෙච්ච කාලය. කොහොම දැම්මම අපිට පුළුවන් මෙයාගේ M එකක් එළියට ගන්න. M එකක් එළියට ගත්තම මොකද වෙන්නේ? V ඍණ U බෙදීම T වෙනවා. බලන්න මොකද්ද මේ වීරින යූ බෙදීම T කියන්නේ? වීරින යූ බෙදීම T කියන්නේ ප්‍රවේග වෙනස් වීමේ තීක්‍රතාවය. ප්‍රවේගයේ වෙනස් වීමේ තීක්‍රතාවය කියන්නේ ත්වරණය. ඒ වෙනවා F සමානුපාතිකයි M මේ සෙට් එකම තමයි A වෙන්නේ ත්වරණය වෙන්නේ. අන්න ඕක තමයි අපි ඔලල් කාලෙදී නිව්ටන්ගේ දෙවෙනි නියමයේ විදිහට ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ ඇත්තරම නියම තියෙන දෙවෙනි නියමේ නෙවෙයි ඒක පරිවර්තනය කළා මෙන්න මේ තත්ත්වයට පත් වුණාම ලැබෙන එක තමයි කියන්නේ. ඒකට කිසිම වැරදිත් නැහැ.
හරිම දෙන උනඩ ඒක පරිවර්තනය කරලා එන උත්තරය තමයි කියන්නේ. ඊට පස්සේ මේ සමානුපාතික ලකුණ සමාන කරන්න විදාන නියතයක්. ඕනම වෙලාවක සමානුපාතිකයි කියන්නේ මෙයා වෙනස් වෙනකොට ඒ විදිහටම මෙයා වෙනස් වෙනවා කියන එක. ඒතර ඒ දෙන්න සමාන කරන්න මොන හරි අගයක් වෙන්න ඕනේ. අපි මේ වගේ නියතයක් දාමු. හොයාගෙන තියෙනවා ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව හොයාගෙන දිනවා m කියන එක කිලෝග්‍රෑම් වලින් මයින්කොට. m කියන එක කිලෝග්‍රෑම් වලින් මැන්නවා. ඒ වගේම ත්වරණය ms ඍණ දෙකෙන් මැන්නවා. තත්පර වර්ගයට මීටර් වලින් මැන්නවා. මොකද වෙන්නේ බලය නිව්ටන් වලින් මැන්නවා. ඒ කියන්නේ මේ ඔක්කොම සම්මත ඒක වලින් මැන්නවා. ප්‍රායෝගිකව හොයාගෙන දිනවා කේවල අගේ එකක් වෙනවා කියන්නේ. ඒක නිසා සම්මත ඒකක භාවිතා කිරීමේදී කේවලාගේ එකක් නිසා මේක අපි F ma කියලා අවසානයේ සමීකරණයේ විදිහට ගන්න. ඒ නිව්ටන් නියම දෙවෙනි නියමෙන් ගන්න එක සමීකරණයක් තමයි F ma n. යම් අවස්ථාවක වස්තුවක මත බලයක් ක්‍රියා කරනවා නම් ඒ අවස්ථාව නිසා ඇතිවන ත්වරණය හොයාගන්න මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. මේ එකක්. ඒ වගේම මේ කතාව නැත්නම් නිව්ටන්ගේ දෙවෙනි නියමයම භාවිතා කරලා තව සමීකරණයක් ගන්න. අපි නිව්ටන්ගේ දෙවෙනි නියමය ගත්තොත් එහෙම අපි ගන්නවා ගම්මිතා පරිවර්තනය වීමේ සීක්‍රතාවය. ඔන්න මේ F එහෙමම දාලා සමානුපාතික ලකුණ සමාන කරන් මෙතනම දානවා නියතයක්. මේකට මුකුත් කරන්න නැති. MV ඍණ M2 බෙදීම T සමානුපාතික ලකුණ සමාන කරන නියතයක් දානවා. දැන් මේ T එක මේකෙන් වැඩි කරනවා. FT සමානයි K වරක් MV ඍණ MU. MV ඍණ MU වලට කියනවා අපි ඩෙල්ටා P කියනවා වගේ ඩෙල්ටා MV කියලා කියන්නත් පුළුවන්. ඩෙල්ටා MV කියලා කියන්නේ ගම්මිතාවේ වෙනස. ඩෙල්ටා කියන්නේ වෙනසනේ. එතන mv කියලා දාන්න පුළුවන් p කියලා දාන්න පුළුවන් ඕනනම් මෙහෙම ලියන්න පුළුවන්. එතකොට අපිට මෙතනින් ලැබෙනවා සමීකරණය. මේකෙත් හොයාගෙන තියෙනවා සම්මත එකක තියෙනකොට කේවලගේ එකක් වෙනවා කියලා. ft සමානයි mv ඍණ mu. එහෙම නැත්තම් කෙටියෙන් අපි කියනවා ඩෙල්ටා mv කියලා. මෙන්න මේ ft කියන එක ft කියන එකට කියනවා තනි නමක් ආවේගය කියලා. මේ f කියන්නේ ආවේගී බලය. ආවේගය කියන්නේ මොකද්ද? දැන් සමහර වෙලාවට ආවේගයක් නිසා මිනිස්සෙක් තව කෙනෙක් මරන්න පුළුවන්. මරුණම ක්ෂණික ආවේගය නිසා ඇතිවන කෝපයෙන් මරුණා කියලා සමහරලාට එයාට නිදහස් වෙන chance තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ආවේගයක් කියන්නේ ක්ෂණිකව ඇතිවන දෙයක්. ඒතර මේකකින් අදහස් කරන්නේ මේ ආවේගී බලය කියලා තමයි මේ F වලට කියන්නේ. මේකට දාන්නේ නැහැ මේ ආවේගී බලය. මේ සාමාන්‍ය වස්තුවක් මත ක්‍රියා කරන බලය. මේ සමීකරණයේ තියෙන්නේ නිකම්ම බලය නෙවෙයි ආවේගී බලය. ක්ෂණිකව ඇතිවන බලය. හරියට නිකන් මේ වගේ. හිතන්න ගහකින් ගෙඩියක් වැයනවා පොළවට. වැටුනේ ගම. වැටුන මොහොතේ විතරයි පොළවට බලය දෙන්නේ. ඊට පස්සේ බලය සාමාන්‍ය මට්ටමට වදිනවා. අර පොළව වදින වෙලාවෙදී පොළවට වදින වෙලාවෙදී ලොකු බලයක් එකපාරට එනවා. ඊට පස්සේ සමහරලාට ඒ වැටෙන එක උඩට බම්ප් වෙලා යන්නත් පුළුවන්. නැත්නම් එහෙමම දෙන්නත් පුළුවන්. අර ඒ වගේ ෂණික වැටෙන වෙලාව බලය. අපි වතුර පාරක් ගහනවා වින්ස්ක්‍රීන් එකකට වාහනේ. ඒතර මොකද වෙන්නේ? වතුර පාර වැටිලා ෂණිකව ප්‍රවේගයේ බිඳුව වෙනවා. ඒක දිගේ බේරෙනවනේ පල්ලෙහාට. වැදිරේ වල අනිත් පැතර එන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට. අන්න ඒ වගේ ක්ෂණික වැදින බලයක්. බෝලෙකින් බිත්තියට ගහනවා. බිත්තිය වදින මොහොතේ විතරයි බලය දෙන්නේ. ඊට පස්සේ ආපහු අනිත් පැතර බෝලේ යනවා. අන්න ඒ වගේ ක්ෂණික වැදින බල සඳහා තමයි මේ සමීකරණය දාන්නේ. මේ F කියන එකට කියනවා අපි. අන්න ඒ වගේ ක්ෂණික බල. මොන බල කියලාද? ආවේගී බලය කියලා. ආවේගී බලය ඒ බලය රඳා පවතින කාලය. ඒ කියන්නේ බෝලයක් බිත්තියට ගහනවා නම් දැන් අපි දුම් මේ තියෙන බිත්තිය මේ තියෙන බෝලය. මේ බෝලය බිත්තියේ වැදිලා තියෙනවා ඉතා කුඩා කාලයක්. සමහරට තප්පරෙන් 10න් එකක් වගේ. පොඩි කාලයක් තමයි ටච් වෙලා තියෙන්නේ. අනිත් පැත්තට යනවා. හැබැයි පොඩි කාලයක් හරි ටච් වෙලා තියෙනවා. තප්පරයක්වත් නැහැ ගොඩක් වෙලාවට.
තප්පරෙන් 5න් එකක් 10න් එකක් වගේ ඉතා කුඩා කාලයක් තමයි මේකේ වැදිලා තියෙන්නේ. අන්නේ කාලය තමයි මෙතනට දාන්නේ. ඉතා කුඩා කාලය ක්ෂණික කාලය. ආවේගී බලය කියන්නේ ඉතා විශාල බලයක්. ඒ වගේම ඒක ඇති වෙන්නේ ඉතා කුඩා කාලයක. අන්නේ ආවේගී බලය කාලයෙන් වැඩි කරාම අපි කියනවා ආවේගය කියලා. මේ තියෙන ආවේගී බලය ඒක කාලයෙන් වැඩි කරාම වෙනවා ආවේගය. ඒක හොයන්න පුළුවන් ඩෙල්ටා mv කියන. ගොඩක් දුරට අපිට ලෝකල් ලේවල් වලදී ආවේගය අහන්නේ නැහැ. ආවේගී බලය තමයි අහන්නේ. ඉන්ටර්නැෂනල් ලේවල් වලදී සහ ඉන්ටර්නැෂනල් ලෝකල් ඉස්සරහට ඉගෙන ගන්නකොට මොන කැම්පස් එකෙන් වුණත් ලෝකේ ඕන තැනක සම්මත ක්‍රම පාවිච්චි කරන්න. ඒකෝට සම්මත ක්‍රමය තමයි ඇත්තට මේ ft කියලා නෙවෙයි ඒක ආවේගය කියලා තමයි කලකන්නේ. කාලයෙන් වැඩි කරන්නේ. නමුත් ඒ ලෝල්ලද්දි මෙහෙම ගන්න නැහැ. මැක්ස් වලට ගන්නවා. ෆිසික්ස් වලදී ඒක බලයක් විදිහට කලකලා තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා මේ සමීකරණය තමයි අපිට ඒ ලෝල් වලට වැදගත් වෙන්නේ මේ සමීකරණයත් එක්ක. බලන්න එතකොට නිව්ටන්ගේ දෙවෙනි නියමයේ සම්පූර්ණ වෙනස්කම් දෙකක් තියෙනවා. සම්පූර්ණ වෙනස් සමීකරණ දෙකක් ගන්නවා. එක සමීකරණයක් දාන්නේ සාමාන්‍ය අවස්ථාවක. සාමාන්‍යයෙන් බලයක් තිබුණම වස්තුවට මොකද වෙන්නේ? පස්සේ ප්‍රවේගය වැඩි වෙනවා. මේක දාන්නේ එහෙම එකට නෙවෙයි. මේක ෂණිකව ඇති වෙන බලයක්. ඒක ඇති වෙලා නැති වෙනවා. ෂණිකව ඇති වෙනවා. පොඩි කාලයක් කියන්නේ. අන්න ඒ වගේ වෙලාවල තමයි මේක දාන්නේ. ඒකට අපි කියනවා ආවේගී බල සඳහා සමීකරණ. ඒක බලන්න එකම නිව්ටන් නියමය පාවිච්චි කරලා ක්‍රම දෙකකට සමීකරණ දෙකක් හදනවා. ওই දෙකම අපිට වැදගත්. ඒදොළොළු. ඒතර මේක ඕගලන්ට ලැබෙන අලුත් සමීකරණයක්. ft සමාන mv දෙන mu කියලා කියන්නේ. නැත්තම් ඩෙල්ටා mv කියලා කෙටියෙන් අපි දාන්න. එතකොට මේ සමීකරණ දෙකම ගොඩනගන ආකාරය දැනගන්න ඕනේ. හරි. ඒ කියන්නේ ඒකද කරන්න ඕනේ මේ වගේ එකක් ඇහුවත් එම නිව්ටන්ගේ දෙවෙනි නියමයේ අනුව කියලා දාලා මේ උත්තරාන ඇතර මෙන්න මේ විදිහට f සමානුපාතික mv දෙන mu කෙටීම t කියලා දාලා f සමාන ma අහලා තිබුණොත් මේ විදිහට ගොඩනගනවා. ft සමාන mv දෙන mu අහලා තිබුණා මේ විදිහට ගොඩනගනවා. ඔන්න ඔය ගොඩනැගීම දැනගන්න ඕනේ. මේක තමයි අපි කියන්නේ නිව්ටන්ගේ දෙවන නියමනේ කියලා. එතන නිව්ටන්ගේ දෙවන නියමෙන් ගන්න ප්‍රධාන ආකාරයේ සමීකරණ දෙක තමයි මේ තියෙන්නේ. හරි. එහෙනම් මේ සමීකරණ දෙක වෙන වෙනම. මෙහෙම දෙපැත්තට ඇදුවත් කමක් නැහැ. වෙන වෙනම ගොඩනගා ගන්න. මේ වගේ පිළිවෙලට ඒක හරියටම දැනගන්න ඕනේ. හරි. මේ සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ආන්න පුළුවන් මොනගෙනට. පැහැදිලි නැති දෙයක් තියෙනවා නම්. ප්‍රශ්න නැහැ නේද? ඔකේ. එහෙනම් පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ. කියන්නේ මොකද ප්‍රශ්නේ? දහයයි කිලෝග්‍රෑම් ස්කන්ධයක් සහිත වස්තුවක් දෙකයි ms ඍණ දෙක තරණයෙන් සුමට තලයක චලනය කිරීමට යෙදිය යුතු බාහිර බලය කොහොමද? හරි. ඔන්න වස්තුවක් තියෙනවා 10යි කිලෝග්‍රෑම්. මේ 10යි කිලෝග්‍රෑම් වස්තුව 2යි ms ඍණ දෙක තරණේ චලනය කරවන්න ඕන. ඒකට කොච්චර බලයක් දෙන්න ඕනද කියලා අහන්න. මොන ඔලෙල් කාලේ දුන්න ප්‍රශ්නයක් නේ. මොකද කරන්න ඕන? 2යි ms ඍණ දෙක තරණයක් ඇති කරන්න යදන්න ඕන බලය අහලා දෙනවා නම්
අපි දානවා F සමාන M. නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් ගත්ත සමීකරණ. ඒ අනුව F සමානයි කන්දය 10යි ත්වරණය 2යි. සම්මත ඒකක දාන්න ඕනේ. සම්මත ඒකක දැම්මම F උත් වෙන්නේ සම්මත ඒකක. එතන උත්තරේ 10 වරක් 2යි 20යි. නිව්ටන්. मुझने दिबे ना ගෙඩියක් පොළවට ළඟාවන විට ප්‍රවේගය 10යි ms ක්ෂණයක වූ අතර නිසලතාවයට පත්විය. කෙඩියේ ස්කන්ධය 2 කිලෝග්‍රෑම් නම් එය මත ක්‍රියා කරන ලද ආවේගී බලය සොයන්න. කෙඩියේ ස්කන්ධය 2 කිලෝග්‍රෑම් නම් ඒ මත ක්‍රියා කරන ලද ආවේගී බලය සොයන්න. එතකොට මේ වගේ පොළවේ වදින්නේ 10යි කියලා ms ක්ෂණයක ප්‍රවේගය. 2 කිලෝග්‍රෑම් තමයි මෙයාගේ ස්කන්ධය. වැදුනේ ගමන් තප්පර 5 එකකින් ඉතරයි. අපෙන් අහනවා මේ වෙලාවේදී කොච්චර බලයක් ඉදිරියට එනවාද? කොහෙන්ද බලය දෙන්නේ? පොළවෙන් තමයි මෙයාට බලය දෙන්නේ. මෙයාගෙන් පොළවට, පොළවෙන් මෙයාට. එතකොට අපි මේ වස්තුව සලකලා තමයි සමීකරණ දාන්නේ. ඒක නිසා වස්තුව මත ක්‍රියා කරන බලය තියෙන්නේ පොළවෙන් එයා මත, සිරස්ස ඉහළට. මේක තමයි ආවේගී බලය කියලා කියන්නේ. මෙයා පොළවට බලයක් දෙනවා, පොළව මෙයාට බලයක් දෙනවා. අපි දාන්න ඕනේ පොළවට නෙවෙයි සමීකරණ වස්තුවට. මේ වස්තුවට සමීකරණ දානකොට මේ වස්තුව මත ක්‍රියා කරන බලයේ විදිහට ගන්න වෙන්නේ ක්ෂණික බලයේදී උඩට F කියලා ආවේගී බලය. එහෙනම්
ආවේගී බලය හොයන්න FT සමානයි MV ඍණ MU දානවා. යම් දිශාවකට අපි දානවා. මෙයා චලිත වෙන්නේ පල්ලෙහාට නිසා පහළට දැම්මොත් F වැඩි කිරීම කාලය පහෙන් එකයි. සමානයි V කියන්නේ අවසාන ප්‍රවේගය බිඳුවයි. M කියන්නේ ස්කන්ධය දෙකයි. U කියන්නේ ආරම්භක ප්‍රවේගය 10යි. એટલે දෙවරක් 10යි. මේකේ V බිඳුව නිසා M වීම බිඳුව වෙනවා. දැන් බලන්න F හොයන්න දෙපැත්තම 5ෙන් වැඩි කරන්න ඕන. නැත්තම් හරස් ගුණිතේ දාන්න ඕන. දෙවරක් 10යි 20යි 20 5ෙන් වැඩි වුණාම 100යි. හැබැයි එන්නේ ඍණ 100යි කියන්නේ. නිව්ටන් බලය මනින ඒකකේ न्यूटन ऋण ऐ ऋण अभी दमे पहालट नमूत मे वस्तु मत क्रियाकरण बल हेलट अभी दापुपेत्र विरुद्ध बल मेघं किया पहालट दापुणि अवसान उत्तर एन्नोणे हेलट तीयर आवेगी बल मे वस्तु मत क्रियाकरण न्यूटन तीय स्थिर मे आवेगी बल संबंध प्रश्न प्रश्न कहाकोलोट वेट विलाधि प्रवेगेतम मड़ती එතකොට මේ වැදෙන්නේ 10යි. කිසිම වෙලාවක් යන්නේ නැතුව එකපාරම බිඳුව වෙන්නේ නැහැ. 10 බිඳුව වෙන්න පොඩි වෙලාවක් ගත වෙනවා. අන්න ඒක තමයි මේ ආවේගී බලයේ යෙදෙන කාලය කියලා කියන්නේ. ඒක තමයි තප්පර 5 එකක් කියලා කියලා තියෙන්නේ. තප්පරෙන් 5න් එකක් යනකොට මෙයා නිසල වෙනවා. බලන්නකො ගහකින් ගෙඩියක් වටනම. අපිට තේරෙන්නේ මේ වෙලාවම නිසල වුණා වගේ. නමුත් ඒ තාම කුඩා කාලයක් प्रवेगी अड़कर इतको मे आगे देखा इतना अभी मे के आवेगी बल हो क्षणिक बल हो
මේ තප්පර පහෙන් කප්පකින් තා උඩා කාලයකදී ඇති වෙන බලය හොයන්න ඕනේ. ඒ බලය මේ වස්තුවේ තියෙන්නේ කොහොමද? මේ වස්තුවේ මොකද කරන්නේ? පොළවට බලය දෙනවා. පොළව තල්ලු කරනවා. පොළවේ නිකන් ඉන්නවද? නෑ. පොළවත් මොකද කරන්නේ? ඒ වගේම බලයක් උඩට දෙනවා. ඒතර වස්තුව මත ක්‍රියා කරන බල සඳහා තමයි අපි සමීකරණ දාන්නේ. එහෙනම් වස්තුව මත ක්‍රියා කරපු ආවේගී බලය කියන්නේ තිරස්ස ඉහළට තියෙන බලය. අන්නේ බලය තමයි අපි කියන්නේ ආවේගී බලය. ඒක තමයි හොයන්න තියෙන්නේ. එයාව හොයනකොට අපිට ඕනනම් උඩට නැත්නම් යටට සමීකරණ දාන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් සමීකරණ දාන්නේ චලිත වෙන දිශාවට. චලිත වෙමින් තියෙන පල්ලෙහාටනේ. ඒක නිසා අපි පහළට දැම්ම කියලා හිතමු. පහළට දැම්ම බලය හොයන්න දෙන නිසා ඒක ලකුණ දාන්න ඕනේ නැහැ. ඒකම දානවා. T කියන්නේ කාලය පහෙන් එකයි. අවසාන ප්‍රවේගය කියන්නේ මෙයා තමයි අවසානයේ ප්‍රවේගය බිඳුවයි. ආරම්භක ප්‍රවේගය කියන්නේ මුලදී ප්‍රවේගය 10යි. ඒතර m වලින් වැඩි කරාම 20ක් එනවා. මේ පහෙන් එක තියෙන්නේ යටනේ පහ තියෙන්නේ. මේ පහ නැති කරගන්න එක්ක හරහට වැඩි කරන්න ඕනේ නැත්නම් දෙපැත්තම පහෙන් වැඩි කරන්න. එතකොට 5 + 2 10යි, 10 + 10 30යි. හැබැයි මේ ඍණ එක ඉතුරු වෙනවා. ඍණ 100ක් තමයි. ඒ ඍණ 100ක් කියලා ඉන්නේ අපි පහලට සමීකරණ දැම්මේ බලය තියෙන්නේ ඊට විරුද්ධව. නැත්තම් අපි හිතමු අපි මේගම දානවා කියලා බලය තියෙන්නේ උඩට නිසා අපි FP සමාන MV ඍණ MU දැම්මොත් එම් උඩට මෙන්න මේමයි ගාන හදන්න ඕන FP සමානයි MV ඍණ MU මොකද දැන් කොහොමද අපි F හොයන්න දෙන්නේ නිසා අපි F ගේ ලකුණ ගැන ගණන් ගන්නේ නැහැ කාලය පහෙන් එකයි අවසාන ප්‍රවේගයේ කොහොමද බිඳුවයි ඍණ කන්දේ දෙකයි ප්‍රවේගයේ බලන්න u කොහටද තියෙන්නේ ආරම්භක ප්‍රවේගයේ තියෙන පල්ලෙහාට හැබැයි අපි දැම්මේ උඩට සමීකරණ ඉහළට සමීකරණ දාන වෙලාවේදී යම් ප්‍රවේගයක් මේ තියෙන ප්‍රවේග වලින් එකක් අනිත් පැත්තට තියෙනවා නම් ප්‍රවේගයේ ධන 10 දාන්න බෑ දිශාව කලකල දාන්න දිශාව ප්‍රතිවිරුද්ධ නිසා මෙතනට u වලට දාන්න වෙන්නේ ඍණ 10 දැන් බලන්න මොකද වෙන්නේ කියලා මේ ඍණයි ධන වෙනවා දෙවරක් 10 20යි පහෙන් වැඩි කරාම 100යි ධන 100යි නිව්ටන් කියලා ඒක ධන 100යි කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද අපි දාපු දිශාවටම තමයි බලය දෙන්නේ ඒතකොට ඒක තහවුරු වෙනවා මේ බලන්න දාපු දිශාවටම තමයි බලය දෙන්නේ නේද කොහොම ගියත් ඉහළට 100යි නිව්ටන් කියලා තමයි එන්නේ ඒක ඉතින් පහළට දැම්මා උඩට දැම්මා ප්‍රශ්නයක් නැහැ මොන හරි එක ක්‍රමයක් පාවිච්චි කරලා හැදිරිද प्रश्न එක විදියට දෙනවා අමාරේ වලේටි සමාරේ වමාරේ ඒක නිසා මොන જાතියෙන් දුන්නත් හදා ගන්න පුළුවන් වෙන්නේ අපි මෙතනින් එහාට ඊට වඩා අමාරු ගණන් හදාන්න ඉතලා තුන්වෙනි නීමයත් කරලම තමයි යන්නේ මොකද තුන්වෙනි නීමයත් අපිට ඕන නැහැ ඇත්තටම මෙතනදී ඕන වුණා මම ඒක ඇච්චර කතා කරන්න නැතුව ගියා ඒක නිසා නිව්ටන්ගේ තුන්වෙනි නීමයත් කරලම අපි ඊළඟ කොටස් වලට යනවා එහෙනම් ලියන්න නිව්ටන්ගේ තුන්වෙනි නීමය न्यूटन के तुंगे नियम में है भाई सरल है किया नत ले दिल में तो माता कर दे न्यूटन के तुंगे नियम किशान बड़ा माता कर अरे प्रतिरोध दिशा वटे हाँ ओने म क्रिया वकटे समान हो ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. ඔයාට ඇවිල්ලා කවුරු හරි ගැව්වොත් එමා නිකන් ඉන්නේ නැහැ. ඔයත් ගන්න. නේ. මේ නිව්ටන්ගේ තුන්වෙනි නියමෙන් කියන්නේ ගැව්වොත් ගන්න කියන කුටි කාලා එන්න එපා කියන එක. ස්වභාවික කියන්නේ ස්වභාවයේ තියෙන ලක්ෂණයක් තමයි ඕනම ක්‍රියාවක් වුණොත් ඒකට ප්‍රතිවිරුද්ධතාවයක් ඇති වෙනවා. විතර හිතන්න කිසියම් ඵලයක වස්තුවක් මෙහෙම තියෙනවා.
මේ වස්තු ස්කන්ධය එන්නම් මොකද වෙන්නේ මෙයාට එනවා බරක් අපි කියනවා ඒකේ බර mg කියලා ස්කන්ධය කියන්නේ කිසියම් වස්තුවක තියෙන අංශු ප්‍රමාණය බර කියන්නේ පොළවට ඇද ගැනීමේ බලය බර හොයන්න නම් ඕනම එකක ගුරුත්වජතරණය වැඩි කරන්න ඕන සාමාන්‍ය ගුරුත්වජතරණය 9.81 නමුත් ඒක අපි ආසන වශයෙන් ලෝකල් ලෙවල් වලදී 10යි කියලා කලකට හරිද හැබැයි ඉන්ටර්නැෂනල් දී එහෙම ගන්නෙ නෑ 9.8යි කියලා තමයි ගන්න 8.1 ගන්න නෑ 9.8යි කියලා ගන්න ඔයගලන් ඉස්සරහට විශේෂයෙන්ම කැම්පස් තියාම වෙන රටක ඉගෙන ගත්තත් ජී වලට කිසිම වෙලාවක 10 දාන්නේ නෑ මේ ලංකාවේ ඕලෙල් වලදී විතරයි ජී වලගේ 10යි කියලා उपकल्पने लंका कैलकुलेटर्स पाविच करना जीवल मेदेशन प्रश्न लंका किसी कैलकुलेटर मेटल पाविच सब्जेक्ट चांस जीवल दिन अकाउंटिंग वाली टेक्नोलॉजी वाली तरह कैलकुलेटर यूज करना बोलो एलएलएल मैंने किसी में सब्जेक्ट है ना नट सब्जेक्ट किसी में कर दे उन्हें वही देना इस तरह मैं एमजी किया ने मैं वस्तुएं फॉलोवर्ट ऐसे करना बाले इस तरह मैं बाले या जाने ना वह फॉलोवर्ट मुकदमे कराने मैं आठ समान वो प्रतिरोध वो प्रतिक्रिया वाक फॉलोवेन देना मैं वस्तु अरे इसके लिए ना वगे करता අන්න ඒකට කියනවා අපි ප්‍රතික්‍රියාව කියලා. ආර් කියන්නේ ප්‍රතික්‍රියාවයි. ඕනම වස්තුවක් තිරස්තලයක මේ වගේ තියෙනකොට ඒ වස්තුවේ බරට සමාන ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියන්නේ. ඕනෑම වස්තුවකට ඕනෑම ක්‍රියාවකට වස්තුවක් මත තියෙන ක්‍රියාවකට සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ කියන්නේ මේකෙන් කියන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් R සමානයි mg කියලා. මේ වගේ ප්‍රතික්‍රියාවක් තියෙනවා නම් ඒ ප්‍රතික්‍රියාව ක්‍රියාවට ක්‍රියාව කියන්නේ මේ බරය. බරට ප්‍රතික්‍රියාව සමාන වෙනවා. ඔන්න ඔකට කියනවා නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියලා. රයිට්. එන නියම. ඕනෑම ක්‍රියාවකට සමාන වූ प्रतिविरुद्ध वो प्रतिक्रियावक पावत समान वो प्रतिविरुद्ध वो प्रतिक्रियावक पावत उदाहरण प्रतिक्रिया प्रतिक्रिया mg වලට අපි කියන්නේ බර කියලා. යම් වස්තුවක ස්කන්ධය එනවා එයාගේ බර හැමතිස්සෙම පොළව දෙතට පොළවේ කේන්ද්‍රයට යොමු වෙලා තියෙන බලය. බලය. ඒ බලයට අපි කියනවා බර කියලා. බර තමයි අභිලම්බ ප්‍රතික්‍රියාවට සමාන වෙන්නේ. සමහර වෙලාවට මේ වගේ ආනත තලයක වස්තුවක් තියෙන්න පුළුවන්. අපි හිතමු ආනත තලයක මෙහෙම වස්තුවක් තියෙනවා නම් හැමතිස්සෙම මෙයා මත ක්‍රියා කරන බර එන්නේ ආනත තලයේ පැත්තට නෙවෙයි
ආනත තලයක් වුණාට පොළවේ කේන්ද්‍රයට තමයි බර යොමු වෙන්නේ. බර තියෙන්නේ තිරස්ස පල්ලයට. බර ඕනම වස්තුවක වෙනස් වෙන්නේ නැහැ. තිරස්ස පහලටම තමයි ගියේ. පොළවේ කේන්ද්‍රයේ පැත්තට. හැබැයි අභිලම්බ ප්‍රතික්‍රියාව හැමතිස්සෙම තිරස්ස ඉහළට එන්නේ නැහැ. ඒ තිරස් තලයක තමයි තිරස්ස ඉහළට එන්නේ. හැමතිස්සෙම අභිලම්බ ප්‍රතික්‍රියාව ගැටෙන ලක්ෂයේදී ඉදිනවන ගැටෙන ලක්ෂය ගැටෙන ලක්ෂයේදී තලයේ තියෙන දිශාවට ලම්බකව තමයි එන්නේ තලයට ලම්බකයි හැමතිස්සෙම ගැටෙන ලක්ෂයේදී තලයට ලම්බකව තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව එන්නේ මේක ප්‍රතික්‍රියාව තිරස්ස ඉහළට ආවා ඇයි ඒ ගැටෙන ලක්ෂයේදී තලයට ලම්බකව යනද එන්නේ තිරස්ස ඉහළට හැබැයි මේකෙදි තලයට ලම්බක වෙන්නේ මේ තලයට ලම්බකයක් ඇඳලා ඒ දිශාවට. එතන තිරස් ඉහළට එන්නේ නැහැ. එතන මේ වෙලාවේදී R කියන එක mg වලට සමාන වෙන්නේ නැහැ. හරි? R කියන එක mg වලට සමාන වෙන්නේ නැහැ. හැබැයි මේකත් අපි කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට වෙන දේ තමයි මේ mg කියන එක අපි කොටස් දෙකකට කඩා ගන්නවා. මෙන්න මේ mg කියන බලය එකිනෙකට ලම්බක කොටස් දෙකකට කඩා ගන්නවා. මෙන්න මේ අපි හිතමු මේ කෝණය ඇල්ෆා කියලා. මෙන්න මේකට දානවා ඇත්ටි ඇල්ෆා කියලා. ඇල්ෆා කෝණය. ග්‍රීක කෝඩිය අපර වලින් පළවෙනි අකුර. ඒ වගේ. ඇල්ෆා. එතකොට මේ mg කියන එක අපිට පුළුවන් කැරි දෙකකට කඩලා මේ වගේ වෙන් කරන්න. mg කියන එක කෝණය පැත්තට හැරෙව්වම අපි කියනවා මොකක් කියලාද ඉෂාන්? mg cos alpha. cos alpha කියලා. මේක මතක තියාගන්න. mg cos alpha කෝණයේ පැත්තට හැරෙව්වම ඕනම බලය mg cos alpha කෝණය නැති පැත්තට හැරෙව්වම අංශක 90ක් ආනතව ඒකට කියනවා sin alpha ඕන වෙලාවක කියන්නේ cosui sin කෝණය පැත්තට නම් cos කෝණම් cos මතක තියාගන්න කෝණය පැත්තට නම් cos දාන්න අනිත් පැත්තට නම් sin දාන්න එතකොට r සමාන වෙන්නේ mg ට නෙවෙයි දැන් දැන් mg කියලා ගන්න නැහැ mg වෙනුවට තමයි මේක දෙපැත්තට පරිවර්තනය කරන්නේ. එහෙනම් දැන් r සමාන වෙන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන බලය. mg cos alpha. මේ විලාවේදී r කියන්නේ mg cos alpha කියලායි අපි කියන්නේ. හරි. මෙන්න අභිලම්බ ප්‍රතික්‍රියාව වෙන තව ස්වරූපයක්. අභිලම්බ ප්‍රතික්‍රියාව මේ විදිහට තමයි. තිරස් තලයක තිබ්බොත් කෙලින්ම සමානයි mg වලට. තිරස් නොවන තලයක තිබ්බොත්, ආනත තලයක තිබ්බොත් ඒක අපි පරිවර්තනය කළ ගන්නවා. අපි මේ වගේ පරිවර්තනය කරනවට කියනවා නම විභේදනය කරනවා කියන එක. එක බලයක් බල දෙකක් බවට කඩනවා. ඒකට අපි කියනවා විභේදනය කරනවා කියන එක. right මේ වගේ කරන්න පුළුවන්. ඊළඟට මේ වගේ බල ඒ කියන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අදාළ බල යෙදෙන තව අවස්ථාවක් තමයි තන්තුවක. මොන තන්තුවක් කියන්නේ? නූලක් වගේ. නූලක්, අඹයක්, අම්බියක් වගේ දෙයක්. තන්තුවක් තියෙනවා නම් ඒක ගැට ගහපු පැති දෙකක් තියෙනවා. මේ එක වස්තුවක් මේ පැත්තෙන් ගැට ගහලා තදට ගැට ගහලා තියෙනවා. මේ පැත්තෙන් තව වස්තුවකට ගැට ගහලා තියෙනවා. ලොකු ගල් දෙකක් කියලා හිතමුකෝ. ස්කන්ධ දෙකක් එහෙම. මේක හොල්ලන්නවත් බෑ. එහෙම දෙයකට මේ තන්තුවක් ගැට ගහලා තියෙනවා. ගැට ගහලා තියෙනකොට මොකද වෙන්නේ? තන්තුව ඇදිලා තියෙනවා. අන්න එහෙම තන්තුවක් ඇදිලා තියෙනකොට තියෙන බලයට අපි කියනවා ආතති බලය කියලා. මේ වගේ තන්තුවක් ඇදිලා තියෙනකොට තියෙනවා නම් ආතති බලයක්. මොකද වෙන්නේ මේ තන්තුව මත ක්‍රියා කරන බල අපි මෙහෙම දාන මෙන්න මෙහෙමයි මෙහෙමයි මේකෙන් අදහස් කරන්නේ මේ ඊතලයෙන් අදහස් කරන්නේ මේ තන්තුව ට්‍රයි කරනවා මේ පැත්තට ඇදෙන්න ඇයි ඒ මේ වස්තුව මගින් මොකද කරලා තියෙන්නේ තන්තුව එයාගේ පැත්තට ඇදලා තියෙන්නේ ඒකයි තද වෙලා තියෙන්නේ මේ වස්තුව කරන්නේ තන්තුවව එයාගේ දිශාවට ඇදගන්න ඒකට සමාන හා ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ආතතිය එන්නේ. ඒ කියන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව. මේකත් එහෙමයි. මේ වස්තුවත් මොකද කරන්නේ? මේ තන්තුවව මේ පැත්තට අදින්න try කරනවා. ඒක නිසා තන්තුව අනිත් පැත්තට බලයක් දෙනවා. ඒතර මේකෙ වෙන්නේ සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක්. ඒතර මේ ආතතිය කියලා අපි දාන්නේ තන්තුව මත ක්‍රියා කරන බල. තන්තුවෙන් ක්‍රියා කරන බල. ඒ කියන්නේ තන්තුවේ මොකද කරන්නේ මේ වස්තුවව මෙහාට අදින්න බලනවා
මේ තන්තුයෙන් කරන්නේ මේ පැත්ත කොටසෙන් කරන්නේ මෙයාව මේ පැත්තට අදින්න බෑ අන්න ඒක අපි කියනවා ටෙන්ෂන් නැත්නම් ආතතිය ටී අකුරෙන් දාන ටෙන්ෂන් කියන්නේ තන්තුයේ ආතතිය කියලා අපි දක්වනවා ඒක ක්‍රියා කරන්නේ නියුටන්ගේ තුන්වෙනි නියමය අනුව හරි එතන මේ ආතතිය කියන්නේ තව එකක් අපි හිතමු ඔන්න තියෙනවා කරත්තයක් හරි මෙන්න මේම කරත්තයක් සම්බන්ධ කරලා දෙනවා දණ්ඩකට අපි මේ දණ්ඩට දෙනවා බලයක් කරත්තේ තල්ලු කරන් ඉස්සරහට යන මේ දණ්ඩක් නම් තල්ලු කරනකොට අපි දෙන්නේ බලය මෙහාට නිසා මෙයා මොකද කරන්නේ එයා දෙන්නේ බලය ඊට විරුද්ධ පැත්තට මෙහෙම දෙපැත්තෙන් මෙහෙම දෙනවා මේ බලයෙන් තමයි මෙයා ඉස්සරහට යවන්න try කරන්නේ මේ බලයෙන් තමයි අපි දුන්නට වඩා විරුද්ධ බලයක් දෙන්න බලන්න. ඉතින් ඒකත් නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව ක්‍රියා කරනවා. මේකට අපි කියනවා තෙරපුමක් කියලා. ආතතිය තෙරපුමක්. තෙරපුමකට අපි ගොඩක් වෙලාවට දාන්නේ R කියන අකුර. රියැක්ෂන් එකක්. එතකොට වගේ ආතති තෙරපුම. මේකට T දැම්මොත් පැටලන නිසා තමයි මේකට T දාලා මේකට R දාන්න. නැත්තම් ටීම දාන්න පුළුවන්. හරි. ආතති බලය, තෙරපුම් බලය, ප්‍රතික්‍රියා බලය මේ ඔක්කොම නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ අනුව ක්‍රියා කරන බලය. හරි. මේ එක එකට රූප සනහන් අඳින්න මොනවද කියලා ලියන්න. මේ තියෙන්නේ ප්‍රතික්‍රියා බලය. මේ තියෙන්නේ ආතති බලය. මේ තියෙන්නේ තෙරපුම් බලය. රූප සනහන් අඳලා මොකද්ද කියලා ලියන්න. එතන ක්‍රියා කරන බලය. හරි ඊළඟට අපි තව බල වර්ගයක් ගැන කතා කරනවා ඒ තමයි ඝර්ෂණ බලය ඒකත් ඔයගොල්ලෝ යම් අවබෝධයක් තියෙනවා අපි හිතමු ඔන්න තිරස් පෘෂ්ඨයක් ගමුකෝ තිරස් පෘෂ්ඨයක් මත වස්තුවක් තියලා තියෙනවා මේ තිරස් පෘෂ්ඨයේ මත තියෙන මේ වස්තුව මේ තියලා තියෙන්නේ රළු තලයක් මත කියලා එක මේ පෘෂ්ඨයේ රළු රළුයි කියන්නේ කඩතොළු තියෙනවා. එතකොට මෙයාව තල්ලු කරගෙන යන්න ටිකක් අමාරුයි. අපි මෙයාට බලයක් දෙන්න උත්සාහ කරනකොට අපි මෙයාව චලනය කරන්න කියලා මේ පැත්තට බලයක් දෙන්න උත්සාහ කරනකොට බලය දුන්න පමණින්ම මෙයා චලනය වෙන්නේ නැහැ. බලය දුන්න පමණින්ම චලනය වෙන්නේ නැතුව බලය දුන්නම ටික වෙලාවක් බලය දෙනකම් චලනය වෙන්න දෙන්නෙම නැහැ. අන්නේ විලාවිදි ක්‍රියා කරන බලයට අපි කියනවා ඝර්ෂණ බලය. එතකොට අපි දෙන බලය කොච්චරද? ඒකට සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ බලය මේ තලය දිගේ ඊට විරුද්ධව ක්‍රියා කරනවා. මෙන්න මෙහෙම ක්‍රියා කරනවා. මෙන්න මේකත් නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් ක්‍රියා කරන බලයක්. අපි යොදන බලය P කියලා හිතමුකෝ. ඒ අනුව සිදුවන ඝර්ෂණ බලයක් නම් අපි යොදන බලයට සමාන ඝර්ෂණ බලයක් න්යායොද. හැබැයි ඝර්ෂණ බලයට යන්න පුළුවන් සීමාවක් තියෙනවා.
ඕනාට වඩා වැඩි බලයක් අපි දුන්නම ඝර්ෂණ බලය ඉක්මවා ගිහින් මේක චලිත වෙන්න පුළුවන්. හැබැයි චලිත වෙන්නේ නැති තාක්කල් අපි යොදන බලයයි ඝර්ෂණ බලයයි සමානයි. එතකොට රළු තලයක් මත වස්තුවක් චලනය කරන්න අපි බලයක් දෙන්න උත්සාහ කරනකොට යෙදෙන බලයත් නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව ක්‍රියා කරන බලයක්. ඒක ඝර්ෂණ බලය කියලා කියනවා. ඊළඟ උදාහරණ ඝර්ෂණ බලය කියලා දාලා මේ රූපතලන අපිට මෙන්න මේ බල යොදා ගන්න ඕන වෙනවා. ඒතර යොදා ගන්නකොට මේ බල අඳින හැටි බල ලකුණු කරනකොට කරන්න ඕන දේ බල වෙනස් වෙන්නේ කොහොමද කියන එකේ අදහසක් තියෙන්න ඕන. ඒක නිසා අපි අපිට මේ මේ එක එක දේවල් ක්‍රියා කරන විදිය අවබෝධ කරගන්න ඕන වෙනවා. දැන් මේ ආනත තලයක තියලා තියෙන වස්තුවක්. හැබැයි මේ ආනත තලය ඝර්ෂණයක් තියෙන ආනත තලයක්. මේ වස්තුව තියෙන නිකන් අතරේ. එතකොට මෙයාගේ බර තියෙනවනේ මේ අතර. මෙයාගේ බර තියෙන නිසා ඒ බර නිසා මෙයාට chance එක තියෙන්නේ චලිත වෙන්න පහළටද උඩටද? බර තියෙන්නේ පහලටනේ. පහලට නිසා ආනතලයේ දිගේ පහලට යන්න තමයි chance එක තියෙන්නේ. චලිත වෙන්න උත්සාහ කරන්නේ පහලට නිසා මේක රළු තලයක් වෙනකොට හැමතිස්සෙම චලිත වෙන්න හදන පැත්තට විරුද්ධව තමයි බලය ඇති වෙන්නේ. මේ බර තියෙන පැත්තට නෙවෙයි. චලිත වෙන්න හදන්නේ මෙයා ආනතතලයේ දිගේ පහලට. එහෙනම් තලය දිගේ ආනතතලයේ දිගේම සිරස්ස ආනතලයේ දිගේ මෙන්න මෙහෙම ඉහළට තමයි ඝර්ෂණ බලය ක්‍රියාකරන්නේ. මෙන්න මේ වෙලාවේ ඝර්ෂණ බලය ක්‍රියාකරන්නේ. දැන් ඔන්න අපි try කරනවා මේ වස්තුවට මේ අතට බලයක් දීලා මෙහාට චලනය කරවන්න. දැන් අපි මේ බලය දීලා තියෙනවා. අපි තමයි බලය දීලා තියෙන්නේ. මේකත් රළු තලයක්. අපි බලය දීලා චලිත කරවන්න උත්සාහ කරන්නේ ඉහළට. දැන් ඝර්ෂණ බලය කොහාට වෙන්නේ? දැන් මොකද වෙන්නේ? මේ වගේ වෙලාවක ඝර්ෂණ බලය කොහාට වෙන්නේ? අපි උඩට චලනය කරන්න හැදුවට දැදි මෙයාගේ බර ක්‍රියා කරන්නේ පල්ලෙහාට නේද? ඒ වුණාට අපි උත්සාහ කරන්නේ උඩට චලනය කරන්න නිසා ඝර්ෂණ බලය පහළට තියෙනවා. පහළට තියෙනවා. අනිවාර්යෙන්ම චලිත වෙන්න හදන දිශාවට විරුද්ධව තමයි ඝර්ෂණ බලය. පහළටත් බලයක් තියෙනවා තමයි. හැබැයි චලිත වෙන්න හදන්නේ උඩට නිසා චලිත වෙන්න හදන දිශාවට විරුද්ධව තමයි ඝර්ෂණ බලය හටගන්නේ. ඔන්නෙ වගේ ඝර්ෂණ බලය විවිධ අවස්ථාවල විවිධ විදිහට ක්‍රියා කරනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ කොහොමද බල ක්‍රියා කරන්නේ, කොහොමද ඒක අඳින්නේ කියලා. හරි. එහෙනම් මේ රූප සරහ දෙකත් අඳින්න. මේ දෙකෙත් පෙන්වන්නේ මේ ඝර්ෂණ බලය ලකුණු කරන විදිහ. පැහැදිලි නේද? එහෙනම් අපි යනවා මේ සියල්ල භාවිතා කරලා ඊළඟ ප්‍රශ්න ටික කරන්න. දැන් මේකෙන් මේ අපි ඉගෙනගත්ත මූලික දේවල් වලින් ගොඩාක් ප්‍රශ්න එනවා. CQ වලට ඒ වගේ රචනා වලට ගොඩක් ඇවිල්ලා තියෙනවා. මේව හොඳටම අපි දැනගන්න ඕනේ. සරලම ප්‍රශ්න ඉඳන් අමාරු ප්‍රශ්න එනකම් කරන්න පුළුවන් ගැට. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නට යමු. අපි කලින් අපි මූලිකවම කරේ
ඒ සමීකරණ දෙක හඳුනා ගන්න ප්‍රශ්න දෙකක් එකයි. දැන් මේ සමීකරණ වෙනස් වෙමින් කොහොමද එන්න පුළුවන් කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. ඒවා විවිධ ස්වරූප වලින් අපිට පාවිච්චි කරන්න වෙනවා. අන්න ඒක ගැන තමයි අපි දැන් කරන්න හදන්නේ. ඒකට උදාහරණයක් ගන්නවා. ඔයගොල්ලන් දන්න දෙයක්. මේ හිතන්න කප්පියක් තියෙනවා. මේ කප්පියේ තන්තු තන්තුවක් දාලා ස්කන්ධ දෙකක් එල්ලලා තියෙනවා. හරි? කම්පිය දෙකේ තන්තු දෙකක් දාලා ස්කන්ධ දෙකක් එල්ලලා තියෙනවා. මේක ස්කන්ධයක්. මේ කප්පිය අනිත් පැත්තට තව ස්කන්ධයක් එල්ලලා තියෙනවා. चलने कपिय सुमें घर्षण बल क्रियाकार चलने अबीनवा मुनावे සමතුලිත මෙයා දෙකයි කියලා ඔය. එතකොට මෙයාගේ ක්‍රියා කරන පහළට බලය අපි ලකුණු කරගන්නවා. එතකොට මේ වස්තුව මත ක්‍රියා කරන බර මේකට අපි කියන්නේ ස්කන්ධය කියලානේ. ස්කන්ධය දෙක නම් බර හොයන්නේ කොහොමද? ජීවලින් වැඩි කරලා නේද? ඔව්. අරක පහළටයි. ඔව් අන්න. මේකනම් මොකද වෙන්නේ? මෙතන ක්‍රියා කරන බලය අපි ලකුණු කරගන්නවා 20යි නිව්ටන්. කිලෝ දෙකයි නම් 10ෙන් වැඩි කරාම එනවා නිව්ටන් වලින් බර. මෙයාගේ බර තන්තුවත් අදගෙන යන්නේ එහෙනම් මොකද වෙන්නේ මෙයාවත් උස්සගෙන තමයි යන්නේ අපි මේකෙදි සලකන්නේ මේ තන්තු ඇදෙන තන්තු නෙවෙයි කියලා අපි කියනවා ප්‍රත්‍යස්ත නොවන තන්තු අප්‍රත්‍යස්ත කියලා ඒ කියන්නේ ඉලාස්ටික් වගේ නෙවෙයි එතකොට මේවා මෙයා පල්ලෙහාට යනකොට මෙයා උඩට යන්නම ඕනේ මෙයා යන්නේ මීටරයක් පල්ලෙහාට නම් මෙයා උඩට මීටරයක් යනවා ඒක නිසා මෙයා පහළට යම් තරණයකින් යනවද මෙයා ඉහළට ඒ තරණයෙන් මේ යන්න ඕනේ. හරිද? ඊට අමතරව දැන් මෙන්න මේ 3 kg කියන වස්තුව සැලකුවම මෙයාගේ බර තියෙනවා 30 නිව්ටන්. ඒකට අමතරව තව බලයක් තියෙනවා. තිෂාන් මොකක්ද ඒ බලය? මේ වස්තුව සම්බන්ධ වෙලා තියෙනවා තව දෙයකට. මොකටද සම්බන්ධ වෙලා තියෙන්නේ? අර මේ කප්පේ දාලා තියෙන එකද? आदतिया लंगई लंग
මෙයා 30 නිව්ටන් නිසා මෙයා අදිනවා. ඒකට හරියන්න මෙයාත් මොකද කරන්නේ? අනිත් පැත්තට අදින්න try කරනවා. හරිද? මේ දෙන්න සමාන වුණොත් මෙයා චලණය වෙන්නේ නැතුව එක තැන තියෙනවා. එහෙනම් මෙයා චලණය වෙන්නේ නැහැ මේකෙදි. මෙයාගේ බර වැඩිනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ආතතිය 30ට වඩා අඩු ගානක් වෙන්න ඕන. ඒක නිසා තමයි මෙයා පල්ලෙහාට යන්නේ. ඒ වගේම මෙයාගේ ආතතියක් තියෙනවා. මේ තන්තු දෙකම මේ බලන්න මේ තන්තුවයි දෙකම එකක්. එකම තන්තුවර තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ මේ වස්තු දෙක. එකම තන්තුවේ හැමතිස්සෙම ආතතිය සමානයි. බැරි වෙලාවත් මේ කප්පියේ ඝර්ෂණයක් තිබ්බොත් සමාන වෙන්නේ නැහැ. ඝර්ෂණයක් නැත්තම් මේ කප්පියේ අනිවාර්යයෙන්ම මේ තන්තුවේ ආතතියම තමයි මේ පැත්තේ තියෙන තන්තුවේ ආතතිය. මොකද එකම තන්තුවනේ. එහෙනම් මෙතන ආතතිය වෙන්නේ T1. මෙයා පහළට යනවා නම් හරිද? මේ වස්තුවේ චලනය වෙන්නේ පල්ලෙහාට නම් දෙල්මි 20ද වැඩි වෙන්න ඕනේ T ද වැඩි වෙන්න. සෝරි. මෙයා චලනය වෙන ඉහළටනේ. මෙයාව 3 kg පහළට චලනය වෙනකොට 2 kg ඉහළට චලනය වෙනවා. 2 kg ඉහළට චලනය වෙන්න නම් 20ද වැඩි වෙන්න ඕනේ T ද වැඩි වෙන්න. මේ 2 kg ස්කන්ධය මත ක්‍රියා කරන බල දෙකයි තියෙන්නේ. එකක් ඉහළට තියෙන T. එකක් පල්ලෙහාට තියෙන 20. දැන් මෙයා චලිත වෙන්නේ උඩට. ඒ මොකද? මෙයා පහළට යනකොට තන්තු ඇද ගන්න නිසා මෙයාට උඩට යන්නම වෙනවා. බර වැඩි එක්කෙනාගේ පැත්තට තමයි යන්නේ. එහෙනම් T වැඩි වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ 20ට වඩා. මොකද ඉතින් කරුණ ගන්න කියන්නේ. ඔයාට වැරදුනා කියලා කොහොමද ප්‍රශ්නයක් නැහැ. ඔයා අද පළවෙනි දවසේ. ආදෙන්නේ. මොකද ඉන්නේ. उत्तरे का විස්සට වැඩි වෙනවා 30ට අඩු වෙනවා අන්න හරි 30ට වඩා අඩු වෙනෝනේ අනිවාර්යයෙන් නැත්තම් මෙයා පල්ලෙහාට යන්න විදියක් නැහැ නේ 30යි 20 තමයි මෙයාට තියෙන බල 3 kg එහෙමනම් අපි මොකද කරන්නේ අපෙන් අහනවා මේ වගේ ප්‍රශ්නෙක ප්‍රණය හොයන්න කියලාත් අහනවා ආතතිය හොයන්න කියලාත් අහනවා හරිද ප්‍රණයයි ආතතියයි තමයි හොයන්න කියන්නේ අපි කරන්නේ මේ වස්තු දෙක වෙන වෙනම කලකන දැන් මම මේ පළවෙනි ප්‍රශ්නේ නිසා වෙන වෙනම වස්තු ඇඳලා මේක හදනවා. එහෙමම කරන්න ඕනේ නෑ. ඕන විදියට ඊට පස්සේ කරන්න මේකෙන් බලාගෙන කරන්න පුළුවන් එකපාර. ඔයගලට හොඳට පැහැදිලි වෙන්න මම මුලින්ම මේ 2 kg ස්කන්ධය මත. මේ තියෙන 2 kg. 2 kg ස්කන්ධය මත ක්‍රියා කරන බල ටික ලකුණු කරනවා. එකක් T. උඩට තියෙන බලය. මෙයා මත. එකක් 20 පහළට තියෙන බලය අනිත් එක තමයි මෙයා චලිත වෙන දිශාව උඩට චලිත වෙන ත්වරණය A ඔන්නෝම ලකුණු කරා දැන් ඔන්න ඔය ටික අරගෙන අපි මෙයාට දානවා සාමාන්‍ය බලයක් දුන්නම චලිත වීම සඳහා පාවිච්චි කරන නිව්ටන් නියමයේ සූත්‍රය සාමාන්‍ය අවස්ථාවක් වුණා භාවිතා කරන නිව්ටන් නියමෙන් ගන්න සූත්‍රය මොකද්ද चलितवन दिशा चलित मन दिशा इयलट तो बहुत दान अरे හිරුෂ ඉහළට දැම්මොත් මේ වස්තුව මත ක්‍රියා කරන ඉහළට බලය මොකක්ද? ඊනේද? ඔව්. ඊදා. ඒ වස්තුව මත ක්‍රියා කරන තව බල තියෙනවද? තියෙනවා. හැබැයි පල්ලෙහාට නේද?
එහෙනම් ඒක දාන්න ඕනේ ඍණ 20 කියලා නේද? හරිද? පැහැදිලිද? සමානයි. ස්කන්ධයට දාන්නේ කීයද? ස්කන්ධය දාන්න ඕනේ කිලෝග්‍රෑම් වල 2යි. ත්වරණය අපි දන්නේ නැහැ. අකුරක් දාගත්තා අපි. A කියලා. A කියලා දාන්න. මෙන්න මේ සමීකරණය ගත්ත විදිය තේරුණාද? දෙන්න මේ වල පැහැදිලි වුණාද? තේරුණ නැත්නම් කියන්න. දෙන්න මේ වල ඇහෙන්නේ නැද්ද? තේරුණා සර්. රයිට් ප්‍රශ්නයක් නැහැ කියන්න හරි. රයිට්. ඊළඟට අපි යනවා ඊළඟ වස්තුවට. ඒ මොකද්ද මේ 3 කිලෝග්‍රෑම් එක. දැසි 3 කිලෝග්‍රෑම් එකේ අපි බල ටික ලකුණු කරගන්න ඕනේ. උඩට තියෙන්නේ මොකද්ද? ටී. යටට තියෙන්නේ 30 නිව්ටන්. 30යි. ත්වරණය කොයි පැත්තට තියෙන්නේ? පල්ලෙ. කොච්චරද? 3 kg. ඇයි අපි මේ මේකට ත්වරණය කියලා දාලා මේකට ත්වරණය කියලා දැන්නේ? ඇයිද ඇති දෙන්නටම එකම ත්වරණය දෙන්නේ? ත්වරණය ත්වරණය. ඔව් ඒකට හේතුව තමයි මේ 3 kg එක පල්ලෙහාට යන්නේ කොච්චරද? සන්තුව මෙහෙන් ඇදෙනකොට ඒ ගාන මෙයා අනිවාර්යෙන් ඒ ගානම තමයි මෙයා උඩට යන්නේ. සන්තුව අප්‍රත්‍යස්තන ඇදෙන්නේ නැත්නම්. ඇදෙන්නේ නැහැ කියන්නේ දිග වෙනස් වෙන්නේ නැත්නම්. මෙයා පහළට යන ප්‍රමාණයම හරියන්න මෙයා උඩට යන්න ඕනනේ. එනම් මෙහා පහළට එන තොරණයම තමයි අනිත් පස්සට උඩට යන්නේ. ඒකයි. හරි. එහෙමනම් දැන් එනම් අපි අහලා බලමු ආපහු. කවුද දිල්මිගේ? දිල්මි. වාර දැන් පුළුවන් ද කියන්නේ මේකට සමීකරණ දාන එක. අපි දානවා පහළට. F සමානයි m. ඇයි F සමානයි m පල්ලෙහාට දාන්නේ? මේ වස්තුව චලිත වෙන්නේ පහළට නිසා. හරිද? පහළට තියෙන බල කියන්නේ මේ වස්තුව මත ක්‍රියා කරන පහළට තියෙන බල මොනවාද? 30 30 ලැබුණා. උඩට තියෙනවද බල? ඔව්. ඔව්. ඒක දාන්නේ කොහමද? ධන T කියලාද ඍණ T කියලා? ධන T කියලා. අපි දාන දිශාව පහළටනේ. ඒ පැත්තට තිබුණොත් විතරයි ධන දාන්නේ. ඊට විරුද්ධ දිශාවට නම් බලයක් තියෙන්නේ අපි දාන්න ඕන ඍණ කියලා. හරිද? අපි F සමාන m සමීකරණේ දාන්න යම් දිශාවක් තෝරගන්න ඕනේ. ඒ දිශාවට තියෙන බලය එහෙමම දානවා ධන කියලා. T තියෙන්නේ අනිත් පැත්තට නේද? ඒක නිසා දාන්න ඕන කොහොමද? ඍණ T කියලා. ඍණ T කියලා. සමානයි ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් වලින් දාන්න. 3. පාටද මේ දාන්නේ? 3 කිලෝග්‍රෑම් වලටනේ. එහෙනම් ස්කන්ධය කීයද? 3යි. 3යි. ත්වරණය දන්නේ නැහැ. ඒක තමයි හොයන්න ඕන. ත්වරණය නම් ඒම තමයි. මෙන්න සමීකරණ දෙක හදාගන්න. ඕගලන්ට මතක ඇති ඕලෙල කාලේ සමගාමී සමීකරණ විතර. මේ සමගාමී සමීකරණ දෙක. මේ සමගාමී සමීකරණ දෙක විසඳලා ත්වරණයයි ආතතියයි දෙකම අපි හොයන්න ඕන. හරි. හිරුෂ. මේ සමීකරණ දෙක එකතු කරොත් හරි අඩු කරොත් හරි දෙකෙන් එක ක්‍රමයකින් එකපාර උත්තරයක් ගන්න පුළුවන්. එකතු කරොත්ද අඩු කරොත්ද? අඩු කරොත්. අඩු කරොත්. ප්‍රශ්නක කරන්න ඕන දේ තමයි හැමදිස්සෙම අර ඔලෙල් කාලේ සමගාමී සමීකරණ තරම් අමාරු නෑ මේක. කෙලින්ම එකතු කරන්න. පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය දෙක එකතු කරා.
එකතු කරාම මොකද වෙන්නේ බලන්න මේ ධනටි ඍණටි කැපෙනවා ලීලී ඉන්නෝන්නේ නැහැ එකපාර කපලා දාන්න මේ බලන්න ඉස්සරහා තියෙන ධනනේ මේක ඉස්සරහා දෙන ඍණ ඒතර ධනටි ඍණටි කැපිලා ගියාම මෙතන ඉතුරු 30 මෙතන ඉතුරු ඍණ 20 කීයද උත්තරේ ආයෙද දෙකයි දෙකයි ධන 30යි ඍණ 20යි එකතු කරාම නෑ උත්තරේ මං ආ උත්තරේ උත්තරේ එකපාර කියන්නේ මේ අගේ කියන්නේ 30යි ඍණ 20යි කියන්නේ කීයද 30න් 20ක් ගියාම 10යි හරිද ඉතින් බලන්න වම් පැත්තේ ටික තුළු කරාම t එකයි ඍණ t එකයි කැපිලා ගිහිල්ලා 30න් 20ක් ගියාම 10 වෙනවා 3යි 1යි 2යි 1යි එකතු කරාම ටිකන් කීයද 5යි එහෙනම් ඒ කීයද දෙපැත්තම 5න් බෙදුවම a සමානයි 2යි මොනවාද ඒකද m ඍණ 2 තත්පර වර්ගයට මීටර ත්වරණයනේ ඔන්න a හොයාගන්න දැන් අපිට ඕනේ දතිත් t හොයන්න එකක් ගන්නවා නම් අනිත් එක හොයන්න මොකද අපි කරන්නේ අපි ඒකට නමක් කියමු මොකද කරන්නේ ආදේශ කරනවා නේද පළවෙනි සමීකරණයට ආදේශ කරන්න තියෙන අපි හොයාගත්ත උත්තරේ මොකද්ද උත්තරේ a = 2 ආදේශ කරා පළවෙනි සමීකරණයේ තියෙනවා t ඍණ 20 = දෙවරක් a ඒ කියන්නේ දෙවරක් දෙක t ඍණ 20 = දෙවරක් දෙක කීයද 4යි පැහැදිලිද ආදේශ කරන්න තියෙන්නේ අර ඒ හොයාගෙන නැති තියෙන්නේ ඒ වලාගේ ඍණ 20 අනිත් පැත්තට ගියාම ධන 20 වෙනවා ඒන ධන 20යි මේ 4යි 24යි සන්තුයේ ආතතිය ආතතිය කියන්නේ බලයක් ඒක නිසා මනින්නේ නියුටන් බලය මේ පළවෙනි ඝර්ෂණ නිසා පොඩ්ඩක් අමාරු ඇති නමුත් මේක කරනකොට මේ හැමදාම මේ කප්පි වලින් ප්‍රශ්නයක් ආවොත් ඕකම තමයි කරන්න තියෙන්නේ. මුලින්ම බල ටික ලකුණු කරගන්න ඕනේ. එක එක ස්කන්ධ සලකලා වෙන වෙනම x සමාන m මේ දාන්න ඕනේ. චලිත වන දිශාවට x සමාන m මේ දාන්න. එතකොට ත්වරණය හැමතිස්සෙම ධන ගාණක් එයි. ත්වරණය ලකුණු කරගන්න හරියට. බර වැඩි එක්කිනා තමයි පල්ලෙහාට යන්නේ. බර අඩු එක්කිනා උඩ යනවා. ත්වරණය දෙන්නගෙම සමානයි. එකම තන්තුවකට ගැට ගහලා තියෙන නිසා මෙයා පල්ලෙහාට යන්නේ කොච්චරද මෙයා උඩට යන්නේ ඒ ගානම තමයි. ඊට පස්සේ එක ස්කන්ධයක් සලකලා එයා මත ප්‍රයා කරන බල මොනවාද කියලා බලලා එයාට x සමාන m දාලා එක සමීකරණයක් ගන්නවා. අනිත් ස්කන්ධයටත් ඒ වගේම x සමාන m දාලා චලිත වන දිශාවට තව සමීකරණයක් ගන්නවා. හැම තිස්සෙම සමීකරණ දෙක එකතු කරන්නම තමයි තියෙන්නේ. එකතු කරාම අනිවාර්යෙන් ධන t ඍණ t කැපෙනවම තමයි. එතන මේ වගේ ප්‍රශ්නයකදී බලන්න දෙයක් නැහැ එකතු කරපු ගමන් ධන t ඍණ t කැපෙනවා 30න් 20ක් ගියාම 10යි 2යි 3යි 1 එකතු නම් 5යි දෙපැත්තම 5න් බෙදුවම a සමානයි 2යි ත්වරණය 2යි ත්වරණය 2 ආදේශ කරාම දෙවරක් 2 4යි ඍණ 20 මෙහාට ගියාම a 20යි මේ 4යි 24යි නුට ආදතිය 20 24යි නුට උන් ඔය මට්ටමට ගණක් හදාගන්න පුළුවන් වෙන්න ඕන අමාරු නෑ ප්‍රැක්ටිස් කරාම හොඳටම පුළුවන් වෙයි එහෙනම් පටන් ගමු රූප තරහන ඇඳලා a සහ t සොයන්න කියලා තමයි කියන්නේ තොරණය සහ සන්තුයේ ආදතිය සොයන්න ඊට පස්සේ තේරුම් ගන්න අදන්න මොනවා හරි a අතර ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මෙන්න මේක තේරුණාමදි ආව පොඩක් කරන්න කියලා හරි එහෙමනම් මම තව ප්‍රශ්නයක් දෙනවා ඒක හොම්බක් වලට මේක මේ විදිහටම හදන්න දෙයි මේ වගේ කලින් ප්‍රශ්න වගේම සුමට කප්පියක් දීලා තියෙනවා එක පැත්තක 7 kg ස්කන්ධයක් ඉල්ලලා තියෙනවා අනිත් පැත්තේ 3 kg ස්කන්ධයක් ඉල්ලලා අතාරිනවා ඉතල 7 එක තමයි බර වැඩි ඒක පහළට යන්න ඕනේ නම් මෙයාගේ ත්‍රණය පහළට ඒ කියලා දාගන්නවා මෙයා උඩට යන්න ඕනේ උඩට ඒ කියලා දාගන්නවා ආතති දෙක ලකුණු කරගන්න TT කියලා එකම තන්තුව නිසා ආතති සමානයි ඊට පස්සේ 7 kg වලට සමානයි මේ දානවා 3 kg වලට සමානයි මේ දානවා ඒ සමීකරණ දෙක විසඳලා
ඒකයි D එකයි මේ. හරිද? ආ එහෙමනම් මේක හදන්න මම group එකට දාන්නම් මේ video එක පොඩ්ඩකින් ඒක බලන්න නැවත අපහැදිලි තැන් තියෙනවා නම් මේ වගේ ප්‍රශ්නයක් අපි දැන් අද කතා කරපු ප්‍රශ්න කිහිපයක්නේ තියෙන්නේ ගණන් අපි කරේ 4යි ඒ 4 හදාගන්න මේ වගේ ප්‍රශ්න 4ක් ඒ type එකේ යන ප්‍රශ්න හදාගන්න පුළුවන් වෙන්න ඕනේ ගොඩාක්ම අමාරුවට තමයි ගියේ නෑ මේවේ ගොඩක් අමාරු වෙන ප්‍රශ්න තියෙනවා අපි සරල ප්‍රශ්න වලින් පටන් ගන්න ටික ටික තමයි තේරුම් ගන්න ඕනේ මේ ටික හොඳට පික් කරගන්න ඕනේ මේ ටික පික් කරගත්තට පස්සේ අනිත් ඒවා ලේසි වෙනවා ඒතර ඒවා කොච්චර අමාරු නැද ඒක දැනෙන්නේ නෑ මේ ටික සරල කරගත්තා මුල් ටික තමයි පොඩ්ඩක් අමාරු වෙන්නේ ඇත්තටම මේ ඉතිපස්සේ කරන දේවල් ඊට වඩා අමාරු නමුත් ඒක දැනෙන්නේ නෑ මූලික දේවල් ටික පුළුවන් නෑ නැත්නම් මේ ටික හොඳට බලා ගන්න අමාරු දේවල් තියෙනවා නම් නැවත බලන්න ඒ වගේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් group එකට දාන්න message එක මම දාන්නම් ලබන සෙන්සුරාදා වගේ තමයි අලුතෙන් අපි දැනට දැනගත යුතු දේවල් ටික cover කරගන්න class කීපයක් දාලා කරනවා ඒක කරලා පටන් ගන්න ඉන්නේ time එක දාන්නම් ඒකේ මොන හරි ගැටලුවක් තිබුණොත් message එකක් දාන්න මේ time එක බෑ කියලා ඊට පස්සේ අපිට ඒක arrange කරන්න පුළුවන් හරි එහෙනම් හැමෝටම සුබ සතියක් වැඩ ටික් කරන්න මහන්සි වෙන දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ ප්‍රතිපලත් ඇවිල්ලා තියෙන්නේ අවුරුදු දෙකයි තව තියෙන්නේ අවුරුදු දෙකෙන් පස්සේ විභාග දෙන සමාහරණ කරන්න අවුරුදු දෙකක්වත් තියෙන එකකුත් නැහැ ඒක නිසා මහන්සිලා වැඩ ටික් කරන්න මැත්ස් කියන්නේ සරල දෙයක් නෙමෙයි ලේසි නෑ මහන්සි වෙන්න ඕනේ හැබැයි හරියට කරොත් වෙනවා අමාරුත් නැහැ වැඩිම chance එකක් තියෙනවා ඔයාගේ අධ්‍යාපනයේ ඉහළටම යන්න මැත්ස් කරනවා කියන්නේ ඉතින් ඒකේ ප්‍රයෝජනය ගන්න නම් මුල සිට වැඩ කරන්න ඕනේ. ඒක නිසා දැන්මම පටන් ගන්න. පටන් අරගෙන කරන අය පොඩ්ඩක් පහුගිය කාලේ කම්මැලි වෙන්නේ නැති, පා වෙන්නේ නැති, ප්‍රතිඵලත් නැහැ මොකද කරන්නේ? එහෙම කියලා දැන් ප්‍රතිඵල ආවා කොහොමද? ඒක නිසා දැන් බැහැලම වැඩි කරන්න. ඒක තමයි වැදගත්ම දේ.